ब्रीडिंग प्रोसेस मेल फीमेल पेट कंडेन वीडियो वीडियो अभी මේ process එක ගැන කතා කරොත් මේකෙදි වෙන්නේ හරි සරල ක්‍රියාවලීන් කිහිපයක්. ඉතින් අපිට ලොකුවට දඟලන්න අවශ්‍ය නැහැ මේ ක්‍රේෆිෂ්ලා බ්‍රීඩ් කරගන්න. අපි ගැලුන්ස් 10ක වගේ ටැංක් එකක් අරගෙන ඒ ටැංක් එකට අපේ ක්‍රේෆිෂ් ජෝඩුව දාලා ඊට පස්සේ ඒකට පොඩක් වැඩිපුර හයිඩ්‍රිල්ලා ගස් කැබොම්බා මොනවා හරි හයිඩ්‍රිල්ලා ගස් පොඩක් වැඩිපුර දාලා තිනවා නම් හොඳයි. මොකද මෙයලා කාලා හොඳට ඒකේ හැදෙනවා. ඊට අමතරව हाई क्वालिटी फीड එකක් දෙනවා නම් ඒක ගොඩක්ම හොඳයි. අපේ පළදා වැඩි කරගන්න පුළුවන් हाई क्वालिटी फीड එකක් මෙයාලට දෙනවා නම්. ඒ කියන්නේ හොඳ ප්‍රෝටීන් බහුල සිංකින්ග් පැලට්ස් එකක්, हाई ප්‍රෝටීන් එකක්. අපිට ඊට අමතරව ගත්තොත් එහෙම අපිට දෙන්න පුළුවන් මස් කෑල්ලක්, මාළු කෑල්ලක් එහෙම පොඩක් තම්බලා කෑලි කෑලි වලට කඩලා මෙයාලට දෙන්න පුළුවන් කන්න. මේකින් වෙන්නේ, ඒ කියන්නේ මෙයාලට හොඳ हाई क्वालिटी फीड එකක් හම්බ වෙනකොට මෙයාලගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මෙයාලා ට්‍රිගර් වෙනවා. ඇවිස්සෙනවා. කියන්නේ මෙයාලට ඉන්න බැරි එකක් එනවා. ඊට පස්සේ ටග් ගාලා මෙයාලා මේට් වෙන්න බලනවා. ඉතින් ඒක තමයි මේ high quality feed එකක් දෙන එකේ අරමුණ වෙන්නේ. ඊගාව දේ තමයි වැදගත්ම දේ අපේ water condition එක. වතුර හොඳ ස්ථාවර මට්ටමක තියාගන්න ඕන. අවුල් නොයා. ඒක තමයි මම කරා මස් දෙනකොටත් තම්බල දෙන්න. එතකොට අමුෙන් දෙනවට වඩා තම්බල දුන්නාම අපිට condition එක පොඩ්ඩක් තියාගන්න පුළුවන්. high protein feed එකක් දෙනකොටත් පොඩ්ඩක් එයාලට කාලා ඉවර කරන්න පුළුවන්. ප්‍රමාණයකට දෙන්න මොකද ඔකේ හයිඩ්‍රිල්ලා ගස් වගේ තියෙනවා ඒක නිසා එයාලා බඩගිනි විච්ච ගමන් ටක් ගාලා කාලා දානවා. එතකොට අපි එයාලා බඩ පිරීලා ඉන්න වෙලාවක ෆීඩ් එකක් දැම්මොත් ඉතින් වැඩක් නැහැ නේ. ඒක නිසා පොඩ්ඩක් දාලා තියන්න එයාලා කාලා දායි. තව අපි දා මෙයාලා බ්‍රීඩ් වෙන දාන ටැංක් එකේ වතුරේ උස ගත්තොත් එහෙම අඟල් 4ක් 5ක් වගේ දාලා තිබ්බම ඇති ගොඩාක් වතුර පොරවන්න ඕන නැහැ. මොකද ඔකේ හයිඩ්‍රිල්ලා ගස්ත් තියෙනවා. මෙයාට පොඩ්ඩක් වතුරෙන් උඩට එන්න පොඩි ටැංක් කිහිපයක් හදලා තිබ්බම ඇති. මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක වෙන විදිය මෙතෙන්දි වෙන මේ ක්‍රියාවලිය වලට පැහැදිලි කරොත් මෙයාලා මේට් වෙනකොට පොඩි ෆයිට් එකක් යනවා. මේ දෙන්න අතරේ පොඩි ෆයිට් එකක් යනවා. ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප්ස් කීපයක් පෙන්නනවා ඇති. ඒ කියන්නේ අර high quality feed හම්බෙලා මෙයාලා ට්‍රිගර් වුණාම, මෙයාලා ඇවිස්සුනහම, මෙයාලගේ ෆීලිං ඇවිස්සලා තියෙනකොට මෙයාලා පොඩක් ෆයිට් කරගන්න බලනවා. මේ ෆයිට් කරලා පිරිමි සතා ගෑනු සතාගේ අඬු වලින් අල්ලලා තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ ඔයාලට මම පින්තූරයක් දාන්නම් ඒක බලන්න. ඔය තියෙන පොසිෂන් එකට තමයි මෙයාලා ඉන්නේ. ඔය පිරිමි සතා තමයි ගෑනු සතාව තද කරලා යටට තල්ලු කරගෙන ඉන්නේ. මෙතනදි වෙන්නේ මේ පිරිමි සතා පොඩි ස්පර්ම් සැක් එකක්, කියන්නේ ශුක්‍රාණු මල්ලක් මේ ගෑනු සතාගේ මේ යට තැම්පත් කරනවා. ඊට පස්සේ මේ ගෑනු සතා කරන්නේ ඒ ස්පර්ම් සැක් එකට එයාගේ බිත්තර ටික පාස් කරනවා. ඒ බිත්තර පාස් කරාට පස්සේ තමයි මේ බිත්තර ෆර්ටිලයිස් වෙන්න ගන්නේ. කියන්නේ සංසේචනය වෙන්න ගන්නේ. ගෑනු සතාගේ තියෙන බිත්තර ටික අර පිරිමි සතාගේ ශුක්‍රාණු මල්ලට ගියාම මේ බිත්තර සංසේචනය වෙනවා. මෙන්න මේ බිත්තර සංසේචනය වුණාම තමයි මේ අපේ ෆීමේල් ගේ නැට්ටේ යට නිකන් මිදිවල්ලක් වගේ කළු පාට චූටි 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 බිත්තර ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේක දවසින් දෙකකින් වෙන්නේ නැහැ. මේට් වෙලා ටික දවසක් යනකොට පොඩ පොඩ තමයි මේක වර්ධනයක් වෙන්නේ. සාමාන්‍යයෙන් බිත්තර 100ක් විතර මේ විදිහට තැම්පත් වෙනවා මධ්‍යන අගයක් විතර ගත්තොත්. 100ට අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, ඒක හරියටම කියන්න බෑ. මේ ක්‍රේෆිෂ්ලා මේට් වුණාට පස්සේ විශේෂයෙන් ගෑනු සතා ගොඩාක් පරිස්සම් වෙනවා. එයා ඔය නැට්ටේ අග තියෙන කෑල නමාගෙන තමයි ඉන්නේ. මොකද එයා එයාගේ බිත්තර ටික ආරක්ෂා කරගන්න තමයි එහෙම වෙන්නේ. හරි පරිස්සමෙන් මේ ගෑනු සතා වැඩ කරනවා මේට් වුණාට පස්සේ. ගොඩක් දුරට මේකේ ගොඩක් ඉන්නවනම්, ගොඩක් අනිත් ක්‍රේෆිෂ් වර්ග ඉන්නවනම් මෙයා හැංගිලා තමයි ඉන්න බලන්නේ. කියන්නේ අර බිත්තර ටික ආරක්ෂා කරගන්න ඕන නිසා. මෙයා වැඩි කෑම ගැනීමක් එහෙම පොඩ්ඩක් දක්වන්නේ නැහැ. කෑම ගන්න ඇත්තට ලොකු පෙළමීමක් නැහැ. පොඩ පොඩ තමයි කන්නේ. මෙයාලා මේට් වුණාට පස්සේ අපි පිරිමි සතාව අයින් කරන්න ඕන. මොකද ඒක කරන්න ඕන දැන් නැත්තම් මේ පිරිමි සතා ඇවිල්ලා මේ බිත්තර කඩාගෙන කන්න බලනවා. ගෑනු සතාට කරදර කරන්න පුළුවන්.
ඉතින් දැන් මගේ සෙටප් එකේදී මම පොල් කටු ගෙවල් හදලා තියෙන්නේ. ඉතින් සති 3ක් විතර වෙනවා දැන් මගේ මේ ගෑනු සතා ওই විදියට ওই පොල් කටු ගේ අසර වෙලා ඉන්නවා. එයා අනිත් පොකිරිස්සන්ගෙන් එයාගේ බිත්තර ටික ආරක්ෂා කරගන්න ওই විදියට හැංගිලා ඉන්නවා. ඉතින් මට මේක බලන්න උවමනාවක් තිබ්බා. ඒක තමයි මම එයාව අයින් කරේ නැත්තේ. ඒකෙන් එයාට ලොකු ප්‍රශ්නයක් වුණෙත් නැහැ. පළදාවට හානියක් වුණෙත් නැහැ. ගානට තිතටම වැඩේ සිද්ධ වුණා. අනිත් අරගෙන් කරදරයක් ලොකුවට වෙන්න ඉඩ තිබ්බේ නැහැ. රැටත් හොඳට බලාගෙන හිටියම මොකද වෙන්නේ කියලා. මං ගෑනු සතාව අයින් කරේ මේ බිත්තර හැච් වෙලා පැටව් එළියට එන්න දඟලන්න හදනකොට. ඉතින් ඔයාලට මේ විදියට කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට තියෙන්නේ බිත්තර ටික දැක්ක ගමන් ගෑනු සතාගේ යට බිත්තර තැම්පත් වෙලා තියෙනවා දැක්කහම පිරිමි සතාව අයින් කළා දාන එක විතරයි. මම හිතනවා ඔයාලට දැන් හොඳ අවබෝධයක් ඇති මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. මං මේල් ෆීමේල් හොයන්න කලින් මේ ප්‍රොසෙස් එක පැහැදිලි කරේ. එතකොට ඕගලන්ට ලේසියෙන් මේක තේරුම් ගන්න පුළුවන් නිසා. කොහොමුණා දැන් අපි බලමු කොහොමද මේ ක්‍රේෆිෂ්ගේ මේල් ෆීමේල් හොයාගන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා මම මෙයාලව අල්ලගන්න යන්නේ. මේක අල්ලද්දි ඔයාලා වාජනය කරි පාවිච්චි කරනවා නම් හොඳයි, දැල් පාවිච්චි කරන්න එපා. මට පුරුදු හින්දා මං අතින් අල්ලන්නේ. මේ වීඩියෝ ක්ලිප් එකත් මම මේ මෙයාලා මේට් වෙන කලින් ගත්ත එකක්. ඉතින් ওই විදියට දැන් මං ඔය අල්ලගන්නේ ෆීමේල් කෙනාව. දැන් ඔයාලට පේනවා ඇති එයාගේ යට පුංචි ඩොට් එකක් තියෙනවා. ඔය කකුල් දෙක ඇතුලේ පොඩි සුදු පාර ඩොට් එකක් තියෙනවා රවුමක් වගේ එක. ඉතින් ඔය ඩොට් එක තියෙන්නේ ගෑනු සතාගේ. ඒ වගේම ගෑනු සතා ඇග්‍රසිව් බවිනුත් ටිකක් අඩුයි. එයා වැඩි දඟලන්නේ කරන්නේ නැහැ. ඉතින් දි කියනවනේ මේ සතාට කරදර කරනව නෙමෙයි මේ පුංචි ට්විස් එකක් අරන් ඔයාලට පෙන්වන්න මම මේක කරන්නේ. අපි දැන් මෙයාව ටෑන්ක් එකට දාගමු. ඔන්න දැන් තමයි අපි අමාරු කාර්යාව එළියට ගන්නෙ. මෙයා තමයි පිරිමි සතා මේල්. ඉතින් ඔයාලට සාපේක්ෂව පේනවා ගෑනු සතාට වඩා මෙයාගේ පාට තදයි. නමුත් පාටින්ම හොයන්න බෑ ගොඩක් වෙලාවට මේල් ෆීමේල්. ඒ වගේම මෙයා අරයට වඩා ඇග්‍රසිව් භාවයෙන් වැඩි. ඔය දඟලනවා පේනවා ඔයාලට. අඬු දෙකෙන් අල්ලන්නමයි හදන්නේ. එයාට ටිකක් ලැජ්ජයි ලැජ්ජයි වගේ. මේ පිරිමි සතාගේ බඩයට අර ගෑනු සතාගේ තිබ්බ වගේ රවුමක් නෙමෙයි තියෙන්නේ. පුංචි කූරු ටිකක්. මෙයාගේ මඩ තියෙනවා. ඒකයි පොඩ්ඩක් වතුර බලගත්තේ. මේ උන් දෙක නම් මුකුත් කරන්න බෑ. මෙයා ඉඩ දෙන්නෙම නෑ. තව පොඩ්ඩක් බලමු අපි මෙයාව තව චූට්ටක් දිග අරගෙන තිබ්බොත් හරි ඔයාලට පේනවා. ඔන්න බලන්න අර බඩයට පොඩි කූරක් තියෙනවා. ඒක පේනවත් දන්නේ ඔයාලට හරියටම. අර වගේ කූරු ටිකක් තියෙනවා. ওই කූරු සෙට් එකෙන් තමයි මෙයා අර ගෑනු සතාගේ බඩයට සුක්‍රාණු තැම්පත් කිරීමක් සිද්ධ කරන්නේ. මෙයා නම් ටිකක් අමාරු කාර්යයක් තමයි. ඔය ආවම බලන්න දැන් ඔයාලට පේනවා කූරු තුනක් තියෙනවා. ඔය මේන්න මෙයා තමයි මේල් පිරිමි සතා. මෙහෙම තමයි අපි මේල් ෆීමේල් මේ ක්‍රේෆිෂ් ලගේ හොයාගන්නේ. ඉතින් අපි දැන් මෙයාවත් ටැංක් එකට දාගමු. මෙයා වැඩි වෙලා අතේ තියාගෙන ඉන්න බෑ. දඟලනවා. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕන ඔයාලා මේ ක්‍රේෆිෂ්ව අල්ලද්දි කරද්දි දන්නේ නැතුව යාගේ ටැංක් ගැන දන්නේ නැතුව අල්ලන්න කරන්න යන්න එපා. මොකද විශේෂයෙන්ම මෙයා එක්ස්කෝස් ස්කෙලටන් එක. එහෙම නැත්නම් මෙයා හැවෑරලා ඉන්න වෙලාවක මේ විදිහට අරන් බලන්න යන්න එපා. මෙයාගේ අඬු බඩු ගැලවෙන්න පුළුවන්. මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේදී මේ පොකිරිස්සගේ අඬු කියන දෙක, ඒ අඬු දෙක ගොඩක්ම වැදගත් වෙනවා. නිසා කරන දෙයක් හරිම පරිස්සමෙන් අවබෝධයෙන් කරන්න. ඉතින් ඊගා පාට් එකේදී මම ඔයාලට කියන්නේ කොහොමද මේ බිත්තර වලින් පැටව් එළියට ගන්න කියලා. මේ එක්ස් හැචින් ගැන කතා කරොත් අපි ශ්‍රිම්ස්ලා නෝමල් ශ්‍රිම්ස්ලා බ්‍රීඩ් කරලා තියෙනවා නම් ඒ විදිහටම තමයි මේ ක්‍රේෆිෂ් ලගේත් වෙන්නේ. ඒකේ ලොකු අපේ මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බිත්තර මෙයාලා මේට් වෙලා සති 3ක් 4ක් විතර යනකොට මේ බිත්තර වර්ධනය වෙලා 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 මේ බිත්තර පුපුරලා ඔටෝමැටිකලි පැටව් එළියට එන්න ගන්නවා. පැටව් එළියට ආපු ගමන් එහෙම එහෙ දුවන්නේ නැහැ. ඔය ගෑනු සතාගේ යට අර බිත්තර තිබ්බ විදිහටම එල්ලිලා තමයි ඉන්නේ. ඔය විදිහට පොන්ඩි මාල් ලකුවාට ඔය වීඩියෝ එකෙත් පේනවා. මෙහෙමයි මේ විදිහට පැටව් දැක්ක ගමන් අපි මේ ක්‍රේෆිෂ් ගෙන් මේ පැටව් ටික ගන්නෙ නැහැ. දවසක් දෙකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ පොඩ්ඩක් විතර ඕකේ ඇදිලා වර්ධනයක් වෙන්න ඕන. ඔයාලට මතක ඇති මම මුලින් කිව්වා මේ මේ ගෑනු සතාගේ බිත්තර ටික දැක්ක ගමන් පිරිමි සතාව අයින් කරන්න කියලා. එහෙම අපි එහෙම නොකර තිබ්බ ගියමුකෝ. මේ පැටව් එළියට ආවට පස්සේ බිත්තර පුපුරලා පැටව් එහෙම එහෙ යන්න ගත්තට පස්සේ අර පිරිමි සතා ඒ පැටවම අල්ලගෙන කනවා. ගෑනු සතා එහෙම ලොකු පෙළඹීමක් නැහැ පැටවම අල්ලගෙන ගන්න. නමුත් එයා ටික දවසක් යනකොට පොඩ පොඩ මේගොල්ලෝ ලොකු වෙන ගත්තොත් මෙයා පැටවම ආහාරයට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට පේනවා මේ ගෑනු සතා බිත්තර පුපුරලා පැටව් එළියට ආවට පස්සේ එයාට මේ පැටව් ටික හලා ගන්න ඕන. ඉතින් ඒක නිසා එයා එහාට මෙහාට යනවා. ඔය එහාට මෙහාට යන අතරතුර වෙනත් පොකිරිස්සෝ ඉන්නවා නම් ඒ පොකිරිස්සෝ ඇවිල්ලා ওই පැටවම අල්ලගෙන කන්න බලනවා. එහෙම නැත්නම් කඩා ගන්න හදනවා. ඉතින් ඔයාලට ওই වීඩියෝ එකෙත් පේනවා ඒක. ඉතින් අන්න ඒක වළක්ව ගන්න තමයි අපි මේ ගෑනු සතාව වෙනමම ටෑන්ක් එකක දාලා තියන්නේ කියලා පිරිමි සතාවත් අයින් කරලා. දැන් අපි ඊගාවට බලමු කොහොමද මේ පැටව් ටික හලා ගන්නේ කියලා.
මේ ගෑනු සතාට ඕක හැලෙනකන් හිටියොත් එහෙම අපිට ওই බ්‍රීඩින් එක සක්සස් කරගන්න බෑ. ඒක නිසා අපි කෘතිමව මේ පැටවු ටික හලා ගන්න ඕන. ඉතින් ඒකට හලා ගන්න අවශ්‍ය ටැංකිය සහ ඒක හලා ගන්න ක්‍රමවේදය ඊගාවට අපි බලමු. මම දැන් මේ කරන්න යන සෙටප් එක ඔයාලට බ්‍රීඩින් ටැංක් සෙටප් එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෑනු සතෙක් වගේම පිරිමි සතෙක් තෝරලා මේකට දාලා ඒගොල්ලන්ට මේකේ බ්‍රීඩ් වෙන්න ඉඩ හරින විදිය. එහෙම නැත්නම් මේට් වෙන්න ඉඩ හරින්න පුළුවන්. එමන්ම නැත්තම් ඔයාලට පුළුවන් මේට් විච්ච එම නැත්තම් මේ බිත්තර නැට්ට යට තියෙන බිත්තර තැම්පත් විච්ච ගෑනු සතෙක්ව අරගෙන පැටව එළියටවිල නැති එහෙම සතෙක්ව අරගෙන මේකේ දාලා තියන්න පුළුවන්. එතකොට සති කිහිපයක් දවස් කිහිපයක් යනකොට පැටව ටික ඕකේ හැදිලා එළියට එනවා. ඔයාලා කල්පනා කරනවා ඇති මම මේ වගේ සෙටප් එකක් මුලින් නොකරේ ඇයි කියලා. මෙහෙමයි මට ඔයාලට පෙන්වන්න උවමනාවක් තිබ්බා මේ ප්‍රායෝගික ගැටලු ටික. එහෙම නැත්නම් මේ අපේ ෆීමේල් මේට් උනාට පස්සේ කොහොමද යාගේ හැසිරීම, අනිත් පොග්‍රිස්සන්ගේ කොහොමද යාගේ බිත්තර ආරක්ෂා කරගන්නේ, අනිත් පොග්‍රිස්සෝ යාගේ බිත්තර කන්න එන විදිය, පැටව කන්න එන විදිය ඒව පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වගේ ටෑන්ග් එකක් මුලින්ම පාවිච්චි නොකරේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ටෑන්ග් එකක් මුලින්ම පාවිච්චි කරන්න. අවදයක් අනිවාර්යෙන් කියන්න ඕන මේ මම පාවිච්චි කරන ටැංක එක ඇත්තටම මදි. මොකද මගේ ලොකු ටැංක එක බිඳුණා මේ වීඩියෝ එක කරන අතරතුර. ඒක නිසා තමයි මම පොඩි ටැංක එකක් පාවිච්චි කරේ. අඩි 2ක විතර මං කලින් කියන්නේ ගැලුන්ස් 10කට වඩා වැඩි ටැංක එකක්. අඩි 1.5කට වඩා වැඩි ටැංක එකක්. දෙකක් නම් ගොඩක්ම හොඳයි. ඒ වගේ ටැංක එකක මේ සෙටප් එක කරනවා නම් හොඳයි. මොකද පොක්‍රිසි බටව් එකේ දෙකෙක් නෙමෙයි එළියට එන්නේ. අනික ওই පොක්‍රිස්සු කියන්නේ තමන්ගේ වර්ගයේ අයව මරාගෙන කන්න පෙළඹෙන අය. ওই පැටව් ඔහොම චූටියට පොඩි කාලේ කියුට් එකේ හිටියට මේගොල්ලෝ පොඩ පොඩ හැදෙද්දි එක එක ගහ මරා ගන්නවා. ඉතින් ඒක නිසා හොඳ ස්පේස් එකක් ටැංක එකේ තියෙන්න ඕන. මෙතෙන්දි මම මේ කරන සෙටප් එක කොටස් 3කට බෙදෙනවා. මේ ටැංක එක මම කොටස් 3කට බෙදෙනවා. එක පැත්තක ගල්, අනිත් පැත්තක වැලි, අනිත් පැත්තේ සොයිල්. ඔයාලට සොයිල් නැතුව ඔක කොටස් 2කට බෙදලා ගල් සහ වැලි විදිහට දෙපැත්තට බෙදන්න පුළුවන්. ගල් දාන්නේ ඇයි කියලාත් මම මේ වීඩියෝ එකේ කියන්න. හොඳයි දැන් ඔයාලට පේනවා මම මේ විදියට පොඩියට ගල් දා ගන්නවා පොඩි ලේයර් එකක්. මේ ගල් දාන්නේ මේ පොක්‍රිසි පැටවුන්ට හැංගිලා ඉන්න. මෙයාලා ලොකු වෙන අපි වං කුවනේ ගහ මරා ගන්නවා කියලා. අන්නේ ගහ මරා ගද්දී මේ අස්සේ හැංගිලා එයාලට බේරෙන්න පුළුවන් වෙන්න තමයි මේ විදියට ගල් පාවිච්චි කරන්නේ. අනිත් පැත්තට වැලි පාවිච්චි කරන්නේ මෙයාලට අර සෙටප් එකේ තියෙන නැචරල් ගතිය වැඩි කරන්න. මොකද අපි දැන් මේකට හයිඩ්‍රිල්ල ගස් වගේ දේවල් දානකොට ওই වැලි එකේ ওই හයිඩ්‍රිල්ලා කැබොම්බ වගේ ඒවා ටග් ගාලා මුල් ඇදලා හැදෙනවා. මම නම් වැලි එක වෙනුවට සොයිල් එක පාවිච්චි කරනවා. ආයට සොයිල් නැත්තම් වැලි එක දාන ප්‍රශ්නයක් නෑ. වැලි වල හැදෙනවා. ඉතින් මේ වැලි එක ගැන කතා කරද්දී ඔයාලට පුළුවන් ඇලක දොලක තියෙන වැලි උනත් ගන්න. එහෙම නැත්තම් ඇක්වේරියම් සෑන්ඩ් එකද කියන අපි කියනවා නයිල් සෑන්ඩ් එක කියලා. ඒක නම් කියනවා ඒවට. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔතෙන්දි මම ඔය තව පොඩි කැලක් ඉදිරු ගන්න. එතෙන්ද මම ඇක්වා සොයිල් දානවා. ඉතින් ඔයාලට ඇක්වා සොයිල් නැත්තම් මම කල්නකුවා ඕක දෙකට බෙදන්න. ඒ කියන්නේ ටැංක එක දෙකට බෙදලා එක පැත්තක ගාලා අනිත් පැත්තට වැලි දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම කරන්නේ මේකට ප්ලාන්ට් සෙට් කරගන්න එක. ඔතන තියෙන ක්‍රිප්ටෝකෝරෙන් ගහගෙන ඉතින් ඒක නම් එහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය මම පොඩ්ඩක් අර ලුක් එක තියෙන හොනේද ඕක දාන්නේ. නැත්නම් ඔයාලා තියෙන හයිඩ්‍රිල්ලා සහ ජාමොස් වගේ ඒවා පුරවන්න විතරයි. ඉතින් මේක දාගෙන ඉවරනාට පස්සේ මම ජාමොස් අල්ලපු පොල් කටු දෙකක් පාවිච්චි කරනවා. ආට මීට වඩා පාවිච්චි කරන්න පුළුවන්. එකක් ඔය සොයිල් එක උට්ට අනික වැලි ගොඩ උට්ට තමයි දාන්නේ. ඔය ජාමොස් එකේ ඔය පැටව හැංගිලා ඉන්නවා. ඒ වගේම ඕකේ තියෙන පොඩි පොඩි ශාක කොටස් ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. ඊට අමතරව තව පොඩි උණ බටවල ජාමොස් එකතු කරලා ඇටච් කරලා දානවා. ඒ පොඩ හිටවනවා මම ඔහම තිබ්බට. ඒව හිටෙව්වම ඔව දිගේ නැගලා ඒ පැටවුන්ට පොඩ්ඩක් වතුරෙන් උඩට වෙලා හැම ඉන්න පුළුවන්. අපි දන්නවා ඒ ක්‍රේෆිෂ්ලට පොඩ්ඩක් මොකද මේකට දැන් ඔක්සිජන් සප්ලයි එකක් දෙන්නේ නැහැ. ඒක නිසා යාට වතුරෙන් උඩට එන්න උවමනාවක් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයක්. ඒක සපුරලා දෙන්න තමයි විදියට උණ බට පාවිච්චි කරන්නේ. ඊගාවට මම ගන්නවා කැබොම්බා. කැබොම්බා තමයි ගන්නෙ. ඔයාලට හයිඩ්‍රිල්ලා ගන්නත් පුළුවන්. කැබොම්බ ලස්සන නිසා මම ගත්තේ කැබොම්බ. වලට හයිඩ්‍රිල්ලා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒව පොඩ්ඩක් වැඩිපුර පුරවන්න. දැනට මාගාව තියෙන පොඩ්ඩයි ඔයාලට පුළුවන් නම් මීට වඩා පුරවන්න. ওই විදියට සෙරමික් බෝල් එකේ පොඩි සෙරමික් රින් එකේ ওই පොඩි හිලාස්සට මේ මුල් ටික යවලා ওই පොඩි කෑල් ටික යවලා යටින් තිබ්බාම ඕක ටග් ගාලා මුල් අදිනවා. කිසිල්ල හැම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔය ටග් ගාලා අඩු පහසුකම් යටතේ හැදෙනවා. ඔන්න තියෙනවා අපේ සෙටප් එක. දැන් මම කරන්නේ මේකේ මේ ග්ලාස් එක පොඩ්ඩක් වතුර ටිකක් කියලා ක්ලීන් කරගන්නවා. වටේ හොඳට ක්ලීන් කරගෙන ඉවර වෙලා අඟල් 4ක් 5ක් වෙන ඔය උණ බට කෑල් ටික යට නොවෙන්න මං වතුර පුරව ගන්න එක තමයි කරන්නේ. දැන් මම කරන්නේ අපේ ෆීමේල් ක්‍රේෆිෂ්ව අරගෙන ඔය පොල් කටු ගේ යසින්නේ. යව ගොඩක් පරිස්සමෙන් ගන්න ඕනේ. මොකද එයාගේ පැටව එළියට ඇවිල්ලා දැන් දවස් දෙකක් විතර වෙනවා. දැන් එයාලා එහා මෙහා පයින්න ගන්නවා. ඒක නිසා ඔය ටැංක් එකට පැටව නැති වෙන්න ඕන විදිහට මං ස්මූත්
මෙයාව ගන්නවා එළියට මම මේ පොල් කටුගෙන් ගද්දිත් පැටව දෙන්නේ තුන් දිනේක ඒ පොල් කට්ටාසි හිටියා ඒක නිසා ප්‍රශ්නයක් වුණා යාලා වතුරට වැටුන්නේ නැහැ ගානට ස්මූත් විදිහට අපි මේ ෆීමේල්ව ටැංක් එකට දාගමු ඉතින් ඔයාලට මෙච්චර දඟලන්න අවශ්‍යතාවයක් නැහැ ඔයාලා තියෙන්නේ මේ කරපු සෙටප් එකටම එයාව දාලා තියාගන්න බිත්තර දැකපු ගාලේ ඉඳන් ඔන්න ඔය විදිහට මම එයාව දාගන්න ඉතින් ඔයාලට පේනවා අර කීප දෙනෙක් වතුරට වැන්න පොල් කට්ටේ ඉඳලා මම එයාව දාගත්තා ෆීමේල්ම දාන කලින් මම ඔයාලට පෙන්නන්නම් එයාගේ යට ඉන්න පැටව ටික हरम लसन मारेट पुड दंगल अभी मेम टंकाल दाग वेडवेला हमने मेन इन आपे क्रेफिश क्या पेटवट पेन गांड दलिंट पड़ा क्लियर पेनवा पेटव दंगल पेटव कीपदीन कोट वटपीटे पेनवैति अभी दानेट मे अल वे कीपदीन एलियट पेन मे वटे अभी दिनो मे आट ओन पेटवट अला पेनो दंगे कीपदीन एगोलू आर पोल काटू गे अस्तम हिटिये गद्दीम आवा अतट गांट वेडिये दंगल नोन उन्नै थिंक अभी दैम बलमु मे फेटाउट हलागा कोहमद गेला मेक हलागा दी मे गैन सोता वाल वतुरी गल हॉल्लू इतरा टट्टाला कट्टी वेटे नो गैन सोता पेटाउ मुल्ल वस्ताव दी आहार नमु तिक दवासकोट खंड पेलमेनवा और नितिन दैन तमाइ नियम वेडे तीन मांग फीमेल अल्लगा मेन मे विधि वतुर गावट गल याव हट हॉल्लू पेटाउ पाइन पट 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 गल याव हट हॉल्लो गुडाड़ करदर करा पोडा पतरी दाल सा नोमल उड़ेगा अब बिस्कट पोंगल का हट इन पेटवाड़पैनो की अक्तर पेटा इन अद मे हईट गेनो इक उन्नीट बारिम लसन पेटा हों नीर इन पेनवा हों फलदा कुत्तीनवा प्रश्न नेह पेटा तव इन मेक गुडाक रहा इक्की याट इतर नोवे तम अभी मेक सिद्धर मे गहालता पोडक मेक विनस्ने दें अंतिम टीके इन वाले पैनो गुडाकाय पल्ले आईनो सहन प्रमाण इन तब की पदने तम यागे नैटे अट इन्े एक तपि हलागम हेमी सर ओण्ड थिंग अपे वेड इवर मे इन अपे गैन सत वाले आगे नैटे अट पेनो किसीम पेटीकने लसन गांट किसी प्रश्न टैंक इकट दागत ऐ थिंक मे बान फीमेल इन आट किसी प्रश्न आने यागे डोटे दैंग लसन पेनो दैंगी थी मे आगे अभी अवश्यता अग्नि है मे आव अभी अरे कलिंग हिटपु टैंक इकट अपाऊ दागन पुलवा लसन अभी दैंग आव कलिंग हिटपु टैंक इकट दागम पुल कट गेत पोडा कद हदंड होना आट दैंगी अंड पुलवांग यागे वेडे इवर मे इन आप चूटी चूटी आलू तूपन पोकिरी पेटाउटी वाले पेन अला दें हाट मेहाट आना वो वली सह गल दापे वासी दें वाले तीरमी कट्टिया गल असर आना कट्टिया वलीगुडेनवा कट्टिया गसनावा उन्नवागे अभी बिहेवियर्स मे अला बलागन पुलवा मेतन चुट्टा गिट मेके हेमतनम इन मेला हेमतनम गिहिलती मे अला ब्रीडला दवस पास पेने मेम बल मे इन गस नगल कट्टी मंगता मेमे गस दाने गसल पुंच क्यली मेला का बान जा मोसके कट्टी में गिहिल इन्नो पुंच क्यली अल आहार गो वो गल से तीन कट्टी मेक मे टैंक पड़ी दें मेक लुक टैंक ट्रग्गल दागंड मेला घमरागन वेडी अवलेन सा वो अला मुलिम अड़ी देखते मैं गल वेडी टैंक मेमे सेटअप पेटउट दागंड दिन दीन अब मेलट खेम दिन मेद मंग अला कैम दून पस पुंची अट अला खाणवा मेक हाई प्रोटीन का मीट अम तर अभी मुलिम दिनगा मे क्रेफिश मूलिक अवधि वेडी वशे नोने कैलशियम अभी क्रस्टीशियस वर्धन कैलशियम तमा एक अभी पुलवा कड़ेट गिहिला कोनी सोट गया वेलला वेलला मेगोल क्याली क्याली कल दिंड खाणव मुकद मे अल कैलशियम तमा गोड़को मे अलगे अर एक्सकोस्केलेटन वर्धन वेडी वशे अवश्य कैलशियम इट अमतर हई प्रोटीन पैलेट दील तीन वाले दंपेनो या हमारे खाणवा इट अमतर मस्केम दिन पुलवा तंबल मे पेटाउट वटवेला खाणवा कैम संबंध लुक प्रश्न कति करे मुखद अभी मेकट हईड्रेल गल तीनवा इट पास अभी अमतर मालूके मस्केल्लाक वगे दिन्न पुलवा इतनी गेहट गिवत्ते हेम अरव कलींकोवागे कूनीस हेम गेहल्ला हट हूदला वेलला क्याली क्याली वंट कल दिंड मेल का मेल कैलशियम ओण मूलिक अवस्था गुडक वर्धन लागंड
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ බ්‍රීඩින් වීඩියෝ එක ඉවර වෙන්නේ මේ process එක ඉවර වුණා ඔයාලට මං කියන්නේ කරුණු පැහැදිලි වෙන්න ඇති මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා description එකේ links තියෙනවා අපේ Facebook group වලට Instagram page වලට join වෙලා ඉන්න එමෙ නැත්නම් ඔයාලට comment section එක පාවිච්චි කරන්න පුළුවන් Aqualab YouTube channel එක subscribe කරලා දිගටම රැඳලා ඉන්න මේ අවුරුද්දේ ඉවර වෙන්න ඉන්නේ තව videos දෙකක් දෙන්න තියෙනවා ඔයාලට polar blue එකයි beta fish breeding video දෙක ඉතින් මේ video දෙකෙන් මේ අවුරුද්දේ video series එක මං ඉවර කරනවා එහෙනම් සුබ දවසක්